ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. සුන්දර ශනිදායක එකතු වෙන හැම දිනටම අද දවසේ සුන්දර දවසක් වෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනාව. ඉතින් හැමදාමත් වගේ සුන්දර ශනිදායෙන් අදත් අපි සෝදානම් ඔබේ ජීවිතයට වැදගත් වන ඔබේ ජීවිතයට අර්ථයක් එකතු කර ගන්න පුළුවන් වන විශේෂාංගයන් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට. ඉතින් අපි හැමදාම වගේ සුන්දර ශනිදායේ මුල්ම විශේෂාංගය වෙන් කරන්නේ ඔබ දන්නෝ නීතිය පිළිබඳ. ඉන් අනතුරුව අපි ජීවිතයට වැදගත් රටට ලෝකයට වැදගත් උපදෙස් පිළිබඳව නිරෝගීකම ගැන මේ හැමදේක් ගැන සුන්දර ශනිදායෙන් අද සතියන්ත ගෙදර ඉන්න ඔගොල්ලෝ හැමෝම වෙනුවෙන් අපි විශේෂාංගයන් ගෙනෙන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. අද මුල්ම විශේෂාංගය සුපුරුදු පරිදිම නීතිය පිළිබඳ ඔබට දැනුම ලබා දෙන එක. නීතියේදී විවිධ පැතිකඩයන් අපි එකතු කරගෙන විවිධ මාතෘකාවන් එකතු කරගෙන ඔබත් එක්ක කතා කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ සාමාන්‍යයෙන් කාලීනව කතා කරන මාතෘකාවක් මේ දරුවන් කුලවද්දා ගැනීම කියන කාරණේ. හැබැයි විවිධාකාරයේ මේ කාලෝචිතව මාතෘකාව වැදගත් වුණාට මේ පැන සමාජයට ලැබෙන පණිවිඩ නම් අපි දකින විදිහට ඉතාමත්ම අල්පයි. ඒ නිසාම තමයි අද විශේෂයෙන්ම අපි මේ දරුවෙකු කුලවද්දා ගැනීමේදී තියෙන නීතිමය පැතිකඩ පිළිබඳව ඔබව දැනුවත් කරන්නේ. මේ ගැන කතා කරන්න මේ ගැන ඔබට ඒ නීති උපදෙස් ලබා දෙන්නට අපිත් එක්ක ගෙදෙනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු ලේකම්තුමන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ නීතිඥ ආයිබෝන් සුබදසන ආයිබෝන් දරුවෙක කුලවද්දා ගැනීම කියන කාරණේ අපි සාමාන්‍යයෙන් කටවචනෙට කියනවා නීතිඥතුමනි. හැබැයි මේකේ අර්ථය මොකද්ද, මේ තුල ගැප් වෙලා තියෙන මොකද්ද කියන කාරණේ අපි ඇත්තටම පොදු මහජනතාව විදිහට දැනුවත්භාවය ටිකක් අඩුයි. එනිසා මම කැමතියි මේ මොන වගේ විග්‍රහයකින්ද අපිට ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ, මොකද්ද දරුවෙක කුලවද්දා ගැනීම කියන්නේ, මොකද්ද මේ තුල අන්තර්ගත වෙලා තියෙන ගැප් වෙලා තියෙන තොරතුරු? ඔව්, ඉතින් වැදගත් මාතෘකාවක්. මේ මාතෘකාවේ ඉතා පුළුල් ලෙස සාකච්ඡා කළ යුතුනත් අපි සීමිත කාලය තුළ පුළුවන් තරම් උත්සාහ කරමු මහජනතාවට වැදගත් වෙන කරුණු අපි එකට සාකච්ඡා කරන්න. මේ කුලවද්දා ගන්නවයි කියලා කියන්නේ නැත්නම් ළමයෙකු දරුවෙක් මේ හදා වඩා ගැනීම. ඒක ඇත්තටම එතනදී සිදුවන්නේ ස්වභාවික මව්පියන්ට නොලැබුණු දරුවෙකු යුවලකට ඒ එම දරුවාගේ බාරකාරත්වය සහ නීත්‍යානුකූල දෙමව්පියෝභාවය ලබා දීමක් තමයි මෙතන සිදු කරන්නේ. කියන අධිකරණ ක්‍රියාවලියක් මගින්, ඒ කියන්නේ ළමයෙක් තමන්ට තාව ඉපදුන්නේ නැති වුණත් වෙනත් කෙනෙක්ට තාව ඉපදුන ළමයෙක්ට ඒ තමන්ට නීත්‍යානුකූල දෙමව්පියෝභාවය එතෙන්දී ලබා දීමක් තමයි සිදු කිරීමක් කරන්නේ. එතකොට මේකට ඇත්තටම 1942 අංක 53 කියලා දරුවන් හදා වඩා ගැනීමේ පනත තමයි මුලින්ම ලංකාව තුළ ඇති වුණේ. ඊට පස්සේ ඒක කීප අවස්ථාවකත්ම ඒක සංශෝධනය වුණා. ඒක ඇත්තටම 1944 77 79 ඊට පස්සේ 1992 අංක 15 ඒක සංශෝධනයක් ඇති වෙලා තමයි දැන්ට මේ පවතින නීතිය පවත්වාගෙන යන්නේ. 92 15 තමයි ඇත්තටම විශේෂ සංශෝධන ප්‍රතිපාදනයක් ඇතුළු අපි ඉදිරියේදී එක සාකච්ඡා කරමු. හොඳයි. දැන් මේ දරුවෙකු කුලවද්දා ගැනීම කියන කාරණේ ඔය විදිහට තමයි විග්‍රහ කරන්න පුළුවන් වන්නේ. සාමාන්‍යයෙන් කොහොමද ඒක එකතු වෙලා තියෙන්නේ කියන කාරණේ. දැන් දරුවෙකු කුලවද්දා ගැනීමේදී අපිට මොනවද සුදුසුකම් තියෙන්නට ඕනේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. දරුවෙක් අරන් හදා වඩා ගැනීමේදී විවිධ සුදුසුකම් සපිරාලන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ මොනවද විශේෂයෙන්ම අපිට ඔය බලන්න පුළුවන් වන සුදුසුකම් සහ මොන වගේ සුදුසුකම්ද තියෙන්නට ඕන දරුවෙකු අපි අරන් හදා වඩා ගැනීමේදී? ඔව්, ඇත්තරම දරුවෙක හදා ගඩා ගන්න යම් කිසි සුසුකම් සපුරාලීමක් ඕන. ඒ කියන්නේ අපි හිතමු දැන් ළමයි අපි කියන්නේ යෝජිත මව්පියන් කියලා සලකනවා, නැත්නම් ඒකට නඩුවදී අපි කියන්නේ සලකන්නේ ඉල්ලුම් කරුවා කියලා. මම මේ ඉදිරියට ඉල්ලුම් කරු කියලා හඳුන්වන ලබන්නේ අර යෝජිත මව්පියන්. එතකොට මේ ඉල්ලුම් කරුවන්ගේ වයස අවුරුදු 25ට වැඩි වෙනවා. ඒ ඉල්ලුම් කරුවන් කියන්නේ විවාහක යුවලක් වෙන්නත් ඕන. කියන්නේ විවාහ වෙන්න නැතුව කියන කට්ටියකට ළමෙක් අදාගෙන ඉන්නවා ඉල්ලීමක් කරන්න අමාරු. කියන්නේ ඉතින් බඳලා නැහැ.
එතකොට ඒ දරුවත් සහ ඒ ඉල්ලුම්කරුවන්ගේ වයස පරතරයක් තියෙනවා. ඒ වයස පරතරය අවුරුදු 21කට වැඩි වෙන්න ඕන. 21වම කියන පරතරයක් තිබිය යුතුයි. නමුත් එතෙන්දී බලපාන ලේන් ඥාතීන්ට ළමෙක් යම් කිසි දෙයක් අරන් හදා ගන්න හදා වඩා ගැනීමක් වෙනවා නම් නැත්නම් කුලබද්ධා ගැනීමක් සිදු කිරීමක් සිදු වෙන අවස්ථාවේදී අර අවුරුදු 21ේ පරතරය බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හිතමු සමහරක් කියලා දෙමව්පියෝ දෙන්න ඒ අවස්ථාවේදී මොන හරි අනතුරකින් මිය යන්න පුළුවන්. ඒතර ඒ ළමයාගේ ඒ තාත්තගේම මල්ලි ඒ ළමයාව හදා වඩා ගන්න පුළුවන්. අන්න එවැනි අවස්ථා දෙන ලේන ඥාතීන් සම්බන්ධයෙන්. ඒතර ඒ අර අවුරුදු 21 පරතරයේ ඉතින් බලපාන නමුත් අනිත් අවස්ථාවේදීක බලපාන. ඊට පස්සේ මේ මේකදී මූලිකම අවශ්‍ය වෙනවා මේ ස්වභාවිකම දෙමව්පියන්ගේ කැමැත්ත. ස්වභාවික දෙමව්පියන්ගේ කැමැත්ත බලනකොට සමහරක් අවස්ථාවේදී කට්ටියට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. පියා නැතුව කියන්නේ විවාහක නැති මවකට ඉපදිච්ච දරුවෙක් තේතර හදා ගැනීමේ ප්‍රශ්නක් තියෙනවා. ඒ එතෙන්දී බලපාන්නේ ඒ මවගේ කැමැත්ත අවශ්‍යයි. නමුත් ස්වභාවික දෙමව්පියන්ගේ කැමැත්ත අවශ්‍යතාවයක් වුණාට අපි හිතමු ඒ අතර ගොස් තියලා තියෙනවා. නැත්නම් ඒකට උමතු භාවකින් තියෙනවා. ඒ කැමැත්ත ගන්න බුදු. නැත්නම් සීවිකල්ව සිටිනවා. නැත්තම් නරතු ගෙවීම පැහැරලා මුලින්ම ඒකේ ඒ ළමයාට කිසිම සැලකීමක් කරන්න නැතුව ඉන්න අවස්ථාවේ ඒ කරුණු අධිකරණයට ඉදිරිපත් කරන පෙස්සමේ සඳහන් කරන්න ඕනේ. එතකොට ඒ සම්බන්ධයෙන් එතකොට එයාගේ කැමැත්ත නැමැති අධිකරණයක සංසලකා ගන්න පුළුවන්. නමුත් දෙමව්පියන්ගේ බාරේ නැති සමහරකට නුල නිත්‍යානුකූල බාරකාරත්වයක දින පුළුවන්. එතකොට අන්න ඒ නිත්‍යානුකූල බාරකාරත්වයේ කැමැත්ත එතනට අවශ්‍යතාවයක් වෙනවා. ඊළඟට සමහරකට හදාගන්න වඩා ගන්න ළමයාගේ වයස අවුරුදු 10ක් වෙන්න පුළුවන්. දහයක් වුණා පස්සේ ළමයාගෙනු කැමැත්ත විමසා බලන අධිකරණය. මේ ඇත්තටම මෙතෙන්දී දරුවාගේ කියන්නේ සම්බන්ධයෙන් ඒ සියලු කටයුතු සලකා බලලා තමයි අධිකරණය මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. දැන් අපි ඔය දරුවන් කුලවත්තා ගැනීම සම්බන්ධයෙන් කතා කරනවා. දැන් වර්තමානයේ අපි මේ සමාජයේ ඕනතරම් දකිනවා. දැන් කෝච්චියේ දරුවෙක් දාලා ගිහිල්ලා අපි බොහෝ සමාජයේ කතා බහට ලක්ුණු මාතෘකාවක් බවට පත්වන. දැන් එහෙම ඛේදනීය අවස්ථාවන් එහෙම අපි දැකලා තියෙනවා. එහෙම දරුවෝ මහමග දාලා යනවා. දැන් අපි රට තුළ බොහෝ වෙලාවට සිදුවෙන කාරණාවන් බවට පත් වෙලා තියෙනවා. දැන් එහෙම අවස්ථාවක එහෙම දාලා යන දරුවෙක් හදාගන්න කෙනෙක් ඉදිරිපත් වෙන්න පුළුවන් කමක් තියෙනවද? කොහොමද ඒ කෙනා එතකොට ඉදිරිපත් වෙන ඔය කියපු සුදුසුකම් තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා? හැබැයි එහෙම අවස්ථාවක උනත් ඒ දරුවෙක් කවදා වඩා ගන්න ඉදිරිපත් වෙන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් එහෙම හරි අධිකරණ ක්‍රියාවලියකට ඉස්සෙල්ලා යම ලොමු කළා ඒක පරිවාසයකට සමරකයට යොමු කරනවා. ඒ අවස්ථාවේදී අධිකරණේ ඉදිරිපත් කළේ ඉලීමක් කරන්න පුළුවන් ඒ ළමයා හදා වඩා ගැනීම දෙන්න කියලා. එතෙන්දී ඇත්තටම බලන්නේ දරුවාගේ උපරිම යහපත කියන සිද්ධාන්තය තමයි ඇත්තම අධිකරණේ සලකා බලන්නේ. ඒ උපරිම යහපත කියලා කියන්නේ දරුවාගේ ඒ සම්බන්ධයෙන් තියෙන දරුවාට තියෙන පරිපෝෂණය, දරුවාගේ සෞඛ්‍ය, දරුවාට ආර්ථික, දරුවාට ඒ සම්බන්ධයෙන් වර්ධනය, හරි ඒ සියලු කටයුතු ඒ එන යහපත දෙන්න සුදුසුම පුද්ගලයා කවුද කියලා බලලා තමයි අධිකරණයෙන් ඒක ලබා ගන්න වෙනවා. නමුත් ඔය දැන් සමාජ කිව්ව තත්ත්වය අනුව අපි ඉදිරියේදී අපි සාකච්ඡා කරමු. ළමා නිවාසයන්ට පරිවාසයට තියෙනකොට ළමයි ලබා ගන්න කොහොමද කියලා. නමුත් ඒ අවස්ථාවකදී වුණත් ළමයෙක් දැන් ඒ දෙමව්පියන් ඉල්ලීමක් කරන්නේ නැත්නම් එහෙම අතහැර දාලා ගිය තත්ත්වයක් ඇදලා තියෙනවා. එතකොට ඒක ඒ එවැනි ළමයෙක්ට ඒ පරිවාසයට යොමු කරාට පස්සේ ඒ පරිවාස කොමසාරිස් මාර්ගවලින් ලිඛිත ඉල්ලීමක් කළා. ඒ ක්‍රියාදාමයක් තියෙනවා. මම ඉදිරියේදී ඒ සම්බන්ධව පැහැදිලි කරනවා. ඔව් අපි කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම දැන් ළමා නිවාසවල ඉන්න දරුවන්වත් හදා වඩා ගැනීමට නැත්තම් කුලවද්දා ගැනීමට බොහෝ පිරිසක් ඉදිරිපත් වෙනවා. දැන් එහෙම අවස්ථාවක කොහොමද මේ නීතිමය පැතිකඩ යන එකතු වෙලා තියෙන්නේ කියලාත් ගැටලුවක් තියෙන්න පුළුවන්. දැන් අධිකරණයේ විසින් ළමා නිවාසයකට බාර දීම සිදු කරපු දරුවෙක් වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක නේද හිතමුනේ මේ ඒ අරන් හදා වඩා ගැනීම සිදු කරන්න පුළුවන්ද? ළමා නිවාසකින් හෝ අපිට කුලවද්දා ගැනීම සිදු කර ගන්න පුළුවන්ද? පුළුවන්. අපි අපේ තියෙනවා ළමා නිවාස රජයේ ළමා නිවාස තියෙනවා. තව තියෙනවා ළමා හා පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජෙනරාල් වයසින් ලියාපදිංචිකරන ළමා නිවාසවල ළමයි ඉන්නවා. ඒ ළමයින් හදා ගන්නව ගැනීමට ඉල්ලීමක් කරනකොට ඒ ඉල්ලීම ලිඛිතව කරන්න ඕන පරිවාස හා ළමා කොමසාරිස්වරයට අදාළ පළාතේ. ඒ පළාතෙන් තියෙන පළාතේ අදාළ කොමසාරිස්වරයට ඉල්ලීමක් කරාම එතෙන්දී ඒ කැමැත්ත ප්‍රකාශ කරලා ඉල්ලීමක් කරන්න ඕන. ඒකෙදිත් ඒ විදිහට ඒතර ආර්ථික එතෙන්දී බලනවා ආර්ථික හැකියාව, ඔහුගේ පරිසර තත්ත්වය. නමුත් එතනදී ස්ථිර පදිංචිය පිළිබඳව රාමසේව සාධකයක් ඉදිරිපත් කරලා හරි එතන යගේ මනා සෞඛ්‍ය තත්ත්වයකින් ඒ පුද්ගලයා ඉන්නවද කියන එක ඉල්ලුම් කරුවා. හරි ඒව සලකලා බලලා ඊට පස්සේ එතන එතෙන්දී ළමෙක්
මේ පරිවාස කොමසාරිස්වරයා ඒ සම්බන්ධයෙන් කල්පනා කරලා බලලා එතෙන්දී ඒ ඉල්ලුම් කරුවන්ට ඒ ළමයා හදා වඩා ගන්න ලබා දීමක් සිදු කරන්න පුළුවන්. හොඳයි. ඒ විදිහට තමයි අද අපි කතා කරන්නේ විශේෂයෙන්ම මේ දරුවෙකු කුලවද්දා ගැනීමේදී මොනවද මේ නීතිමය පැතිකඩයන් ඔස්සේ සලකා බැලිය යුතු සහ විශේෂයෙන්ම අපි කල්පනාකාරී දේවල් වලට මේ එකතු කර ගන්න ඕනේ කියන කාරණාව. දැන් ඔය කාරණේට එනකොට දැන් විදේශගත වෙලා ඉන්න පිරිසක් දරුවෙක් හදා වඩා ගන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. ලංකාවේ අපි ගොඩක් වෙලාවට දැන් අපි අර කෝච්චියේ දරුවා දාලා ගිය කතාවේදී දැක්ක බොහෝ පිරිසක් ඉදිරිපත් වෙලා තිනේ. ඒ අතරින් විදේශගත යුවලක් ඉදිරිපත් වෙන්න පුළුවන්. මම කැමති මේ දරුවා හදා වඩා ගන්න කියලා. එහෙම අවස්ථාවක් තියෙනවද විදේශ රටකින් කෙනෙක්ට උනත් මේ කුලවද්දා ගැනීම සිදු කර ගන්න? පුළුවන්. ලංකාවේ පවතින නීතිය අනුව මුල් කාලයේ අවස්ථාවේදී මෙම දරුකවුන් හදාගෙන පනත මුලින්ම පැවතින අවස්ථාවේදී සහ මුල් සංශෝධනය තුළදී විදේශිකයෙකුට මෙරට දරුවෙක්ව හදා වඩා ගැනීම සඳහා ප්‍රතිපාදන තිබුණේ නැහැ. නමුත් 1992 අංක 15 ධර්ම සංශෝධන පනතින් ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒක පස්වෙනි වගන්තිය අනුව මුල් වගන්තිය 10 වගන්තියට අතුරු එකක් විදිහට එකතු කිරීමක් කරලා තියෙන ප්‍රතිපාදනය. ඒතර ඒ අනුව පුළුවන් විදේශිකයෙකුට ඒ ළමයෙක් හදා වඩා ඉල්ලීමක්. එතෙන්දී කරන්නේ ළමා නිවාසවල තියෙන ළමෙක් හදා වඩා ගන්නකොට ඉල්ලන ආකාරයට වඩා පොඩි වෙනසක් වෙන්නේ මෙතෙන්දී ළමා ආ පරිවාසා ළමා කොමසාරි ජෙනරාල්වරයාට ඒ ලිඛිත ඉල්ලීමක් කියන්නේ කැමැත්තක් ඒ වල විසින්ම ඒකාබද්ධ ඉල්ලීමක් කරනවා. නමුත් ඒකාබද්ධ ඉල්ලීම කරනකොට එතකොට ඒගොල්ලන්ගේ ඒ ඉල්ලීම සමග ඒ නිවාස පරිසර අධ්‍යන වාර්තාවක් කියන හෝම් ස්ටඩි රිපෝට් එකක් ලබා දෙන්නේ එහි රටේ ඉන්න නිසි බලධාරියාගේ විසින් ඒක සහතික කළා. ඒ සම්බන්ධයෙන් ඒ ඉල්ලීම කරනකොට ඒ වார்த்தාවත් ඉදිරිපත් කිරීමක් කරනවා. නමුත් ඒකෙදී ඇත්තටම එතෙන්දී බලනවා රැකියාව මොකද්ද කියන එක රැකියාව සනාථ කරන්න ඒ අදාළ ලිපි. එතකොට ඔවුන්ගේ මනස සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිනවා කියලා ඒ සම්බන්ධව වෛද්‍ය වාර්තා. ඊට පස්සේ තමන්ට මේ මොනද ආර්ථික හැකියාවක් තියෙනවද කියලා ඒ සියලු කරුණු බලපානවා. ඒ සමග තමයි ඉල්ලීමක් කරනවා. නමුත් ඒගොල්ලන්ගේ උප්පැන්න සාතික වයස් සීමා බලන්න ඒ සියලුම ඒවා අපි තමයි ඒ භාෂාව තියෙන ජපානයේ කෙනෙක් කියලා නම් ජපාන භාෂාවෙන් ඉදිරිපත් කරන අධිකරණ මේ ඉල්ලීමක් කරන්නේ නැහැ. ඒකකොට ජපාන භාෂාව තියෙනවනේ ඒකට ඉංග්‍රීසි පරිවර්තනයක් සමග ඒ අදාළ රටේ ඉන්නවා ශ්‍රී ලංකා මහ කොමසාරිස්. ඒ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමා මගින් තමයි අර ළමහා පරිවාස අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කරාම ඊට පස්සේ ඒ කොමසාරි ජෙනරාල්වරයා බලනවා මේ කට්ටියට සුසු ළමයෙක් ඉන්නවද කියලා. අර කට්ටිය දැන් ඒ ඉල්ලීම කරන විදේශිකයාට පුද්ගලිකව අර අනිත් කට්ටිය ළමයි ගන්න වගේ කැමැත්තෙන් ගැනීමක් එතන වෙන්නේ නැහැ. එතෙන්දි වෙන්නේ කොමසාරි ජෙනරාල්වරයා සුසු එක්කෙනෙක් පත් කරලා ඒතර කියනවා ඔබට මෙහෙම ළමයෙක් ඇති බව දැනුම් දීමක් කරනවා. ඒතර විදේශිකයන් ලංකාවට ඇවිල්ලා ඒ සම්බන්ධව කොළඹ දිසා අධිකරණය තමයි අධිකරණ මේ කරලා තියෙන කොළඹ දිසා අධිකරණය අර ඉල්ලීම මෙහෙම කළා. පෙත්සමක් මාර්ගයෙන් ඉදිරිපත් කළා තමයි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. මම ඉදිරියේදී නඩු පවරන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරමු. පොදු ඒතර මේකක් වෙනකොට ඇත්තටම නඩුවක් පවරන්නේ කොහොමද? අපි එතනින්ම කතාව පටන් ගමු. කොහොමද නඩුවක් පවරන්නේ? ඇත්තටම දැන් මේ සම්බන්ධයෙන් අර මං කිව්වාගේ අර සුදුසුකම් සපිරලා තියෙනවා නම් ඊළඟට ඒ ඉල්ලුම් කරුට පුළුවන්. ඒ ඉල්ලුම් කරු තමයි නඩුවේ පෙත්සම් කරු වෙන. මේක පෙත්සමක් සහ දිගුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. දැන් එතෙන්දී ළමයා දැන් සාමාන්‍ය විදියට කරනවා ලංකාවේ අපි විදේශිකයෙක් නේද ලංකාව කරනවා නම් ඒක ඒ ළමයා දරුවා හෝ ඒ ඉල්ලුම් කරුවන් පදිංචි ස්ථානයට අදාළ දිසාධිකරණය තමයි ඉල්ලීම කරනවා. මොකද මේක ඇත්තටම ළමයා දරුවන් හදා වඩා ගැනීම මුල් අවස්ථාවේ පනතින් තුනේ පෞල් අධිකරණය. පෞල් අධිකරණය සර අධිකරණ සංවිධාන පනතෙන් ඒ බලතල පවර්ලා තියෙන දැන් දිසාධිකරණය. තොර ඒ අධිකරණ බලය තුළ තියෙන දිසාධිකරණයට පෙත්සමක් ආ දිගුරු ප්‍රකාශය මගින් ඉල්ලීමක් කරනවා. ඒ දිගුරු ඒ පෙත්සමේ ඉල්ලුම් කරුවන් වෙන්න ඕන. දැන් පෙත්සම් කරුවන් වෙන්න ඕන ඒ ඉල්ලුම් කරුවන් ළමං ඉල්ලා සිටින කට්ටිය. ඊළඟට පළවෙනි වග උත්තරකරු කරන්නේ ඒ අදාළ ළමයා. ඊළඟට දෙවෙනි වග උත්තරකරු දෙවෙනි තුන්වෙනි වග උත්තරකරු කරන්නේ ඒ අදාළ ළමයාගේ දෙමාපියන් ස්වභාවික දෙමාපියන්. හත ඊළඟ අපි තවත් වග උත්තරකාරයෙක් විදිහට නම් කරන හතරවෙනි අදාළ පරිවාස නිලධාරියා. පස්වෙනි වග උත්තර කරලා ඉස්සරහට ළමා නිවාස සම්බන්ධයෙන් නම් පරිවාස කොමසාරිස් උත්පත් කරනවා. ළමා පරිවාස කොමසාරිස්. ඊට තවත් අපි පාර්ශ්වකරුවෙක් කරනවා. මොකද මේ ළමයි සම්බන්ධ නියෝගය දුන්නාන් පස්සේ ඒ ළමයින්ට අදාළ උපන්න සාධක ලියාපදිංචි කිරීම සඳහා කරන ඉතින් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා මේ පාර්ශ්වයක් කරනවා. ඒ පාර්ශ්වයක් කළේ නඩුව පෙත්සමක් ආ දිවුරු ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. දැන් ඉදිරිපත් කරන අවස්ථාවේදී මං කියාර
කැමැත්ත ස්වභාවික මගේ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවනේ ඊට අදාළව ඒ පෙරසම සමග ඒ ඉල්ලෝකරුවන්ට රැකියාව හොඳ කියලා මන ආර්ථිකත්වයක් තියෙන කෙනෙක් තමන්ගේ රැකියා සාධක ඉදිරිපත් කරලා තියෙනවනේ ස්ථිර පදිංචිය කියන්නේ ඒ අදාළ ප්‍රදේශයේ පදිංචිය ස්ථිර පදිංචියක් තියෙනවා කියලා පෙන්වනවා ඒක ග්‍රාමසේක නිලධාරී මාත්‍යාගෙන් ග්‍රාමසේක වාර්තා තියෙනවා අර පදිංචිය ලියාපදිංචි කිරීම ඒතර පදිංචි සාධක ඒක ඉදිරිපත් කරන්න පුළුවන් එතකොට එවැනි එතකොට ඒ ආර්ථික තත්ත්වයන් එතකොට ඉතින් ඒ කරුණුත් එක තමයි ගුණ කරාට පස්සේ අධිකරණය විසින් නොටිසියක් නිකුත් කරන ඉස්සෙල්ලා පරිවාස නිලධාරියාගෙන් ඒ සම්බන්ධයෙන් සොයලා බලලා වාර්තාවක් ඉදිරිපත් කරනවා ඒ වාර්තාව ඉදිරිපත් කරාට පස්සේ තමයි ඊළඟට අධිකරණය පරිවාස නිලධාරියා කොච්චර ඒ වාර්තාව හොඳ වුණත් නමුත් අධිකරණය තමයි අන්තිමට තීරණය කරන්න බලය තියෙන්නේ අධිකරණය තමයි ළමයාගේ උපරිම යහපත මෙතනදී සිදු වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඒ උපරිම යහපත කියලා කියන්නේ ළමයාගේ ආර්ථික තත්ත්වය සෞඛ්‍ය අධ්‍යාපනය ඒ හැම එතකොට පරිපෝෂණය හරි ඒ හැම පැත්තක්ම ළමයාට මෙතන මේ 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 ඉල්ලුම් කරුවන්ට ලබා දුන්නොත් ළමයාව ඒ ළමයාට මේක ඇති වේද කියලා මොකද අපේ ඇත්තටම මේ උපරිම යහපත සිද්ධාන්තය ආවේ සමාජයේ මේ එක්සත් ජාතිකගේ ළමා ප්‍රතිපත්තියේ තුන්වැනි ව්‍යවස්ථාව අනුව තමයි ඇත්තටම මේ අපි බෝද 1991 දී අපි ඒකට අපි ලංකාවත් ඇතුළත් වෙලා තියෙනවා ඒ ඇතුළත් හැම රටකම ඒ ප්‍රතිපත්තිය පැහැදිලි කරලා තියෙනවා ළමයන්ගේ උපරිම යහපත සඳහා තමයි සලකා බැලීමක් සිදු කළ යුතුයි කියන එක අපි ළමා සම්බන්ධව සියලු කටයුතු වලදී ඉතින් ඒ අනුව තමයි අධිකරණයේ ඒවා බලලා ඉවර තමයි ඊට පස්සේ අධිකරණය විසින් ඊළඟට නියෝගයක් කරනවා ඒ ළමයා මෙයාට සුදුසු නම් ඒ සම්බන්ධව කුලවද්දා ගන්න දැන් අපි මේ දවසේ අද සුන්දර ශනිදාවෙන් අපි මේ නීතිය පිළිබඳ මේ විදිහට ඔබත් එක්ක කතා කරන්නේ මොකද සමාජයේ සිදුවන විවිධ සිදුවීම් එක්ක මේ සමහර වෙලාවට මෙවැනි නීතිමය පැතිකඩයන් පිළිබඳ දැනගෙන ඉන්න එක බොහෝ වෙලාවට හරිම වැදගත් වෙනවා කියන විශ්වාසයත් එක තමයි මෙවැනි නීතිකමරුන් ඇවිල්ලා මේ විදිහට නීතිය පිළිබඳ ඔබට මේ දැනුම ලබා දෙන්නේ නීතිකමනි දැන් ඔය කියපු කාරණාවලුත් එක්ක සමහර වෙලාවට අම්මා තාත්තා දෙන්නම ඉදි දරුවෙක් හදාවඩවා ගැනීමට වෙන කෙනෙක් ඉදිරිපත් වීමෙන් අනතුරුව දෙන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි පසු කාලයක් ගියාම අම්මා තාත්තට හෝ හිතෙන්න පුළුවන් මට නැවත මගේ දරුවා ඕනි කියන කාරණේට එන්න පුළුවන්. එතකොට ඔය නීතිමය පැතිකඩ වෙනස් කරන්න බැහැනේ නීතියට අනුව දරුවා වෙන පාර්ශ්වයකට ලබා දීලා ඉවරයි. එහෙම අවස්ථාවකදී මොන වගේ පියවරයන් ද අනුගමනය කරන්නට අවශ්‍ය වෙන්නේ? නෑ ඉතින් වැදගත් ප්‍රශ්නයක් මොකද මේ අද සමාජයේ සමානක් කාලවට අපි නීත්‍යානුකූල නොවන දයක් තියෙන සමානක් කරන මේ ළමයා ඉපදෙනකොටම අර ඉල්ලුම් කරුවගේ අම්මගේ නම දාලා ස්පිතාලෙන් උපකරණ සාධක ලබා ගන්නවා කියන කතන්දර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. නමුත් එවැනි තත්ත්වයක් අතට නීති විරෝධී. මොකද අද DNA පරීක්ෂණ රටේ තියෙනවා. අර කියන වගේ ඒ ස්වභාවික දෙමපිල්ලොත් ඒ ළමයා දෙන්න වෙනවා. නමුත් මේ මම කිව්ව විදිහට නීතියට අනුකූලව හදා වැඩිනු ආරක්ෂා පන්තියේ ප්‍රතිපාදන 90 ළමයි ගත්තොත් නමුත් එතෙන්දී අතුරු නියෝගයක් කරලා තියෙනවා නම් පරිවාසයකින් අරගෙන අතුරු නියෝගයක් කරලා තියෙනවා නම් ඒ ගත්ත ඉල්ලුම් කරුවන්ට පුළුවන් ඒ ළමයා අපිට සුසු නැහැ කියලා තේරෙනවා ආයත පරිවාසයෙන් හරි ඒ තමයි කටට බාර දෙන්න. නමුත් ස්ථිර නියෝගයක් කරාන් පස්සේ ඒක ආයත මුල් ස්වභාවික දෙමාපියන්ට ඉල්ලීමක් කරන්න බෑ. නැතිකම ඇති යන්නේ. මොකද ඒ ළමයින්ට ඒ අධිකරණයේ නියෝගය ලබා දීමට ප්‍රථම ඒ දෙමාපියන්ට කියනවා පහදලා දෙනවා. මොකද මේ ළමයින්ගේ සියලු වරප්‍රසාද සහ අයිතිවාසිකම් තමුන්ට අතාරින්න වෙනවා. ඒ අයිතිවාසිකම් දැන් ලැබෙන්නේ ඊළඟට මේ ඉල්ලුම් කරුවන්ට ලැබෙන්නේ. ඒතකොට ඒක දැනගෙන තමයි ඒ සම්බන්ධව නියෝගයක් කරන්නේ. ඊට පස්සේ උන්ට ඒ සම්බන්ධව අයිතිවාසිකම් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම තමයි දැන් මේවැනි දේවල් සමාජය තුළ බොහෝ වෙලාවට සිදු වෙනවා. ඒ නිසා තමයි අපි මේ කුලවද්දා ගැනීමේදී තියෙන නීතිමය පැතිකඩයන් පිළිබඳව ඔබව දැනුවත් කරන්නේ. දැන් නීතිනිතුමනි සමහර වෙලාවට මේ දරුවෙකු වරන් හදා වඩා ගැනීමේදී නිසි ආකාරයෙන් නිසි සත්‍යලිය කීවිලි පෙන්වල ඒ දරුවා ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි පසු කාලයේදී යම් කාලයක් ගියාන් පස්සේ දරුවාට විවිධ අඩත්තේටම් හිරිහැර සිදු වෙනවා නම් ඒකට නීතිමය වශයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්ද? එක්ක ළමා නිවාසකින් බාර දෙනවා නම් නැත්නම් එම ගැන සොයා බැලීමක් තියෙනවද පසු කාලීනව? මේ අම්මා තාත්තා කුලවද්දාගත්තු දෙමව්පියන් මේ දරුවාට හොඳින් සලකනවාද හොඳින් රැක බලා ගන්නවාද කියලා එහෙම හොයා බැලීමක් සිදු වෙනවද නැත්නම් කොහොමද? ඔය තමන් මේක හදාගත්ත වඩා ළමයා විතර පවන්නේ තමන්ගේ ළමයින්ටත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය අපේ නීතියේ තියෙනවා. ඒතර ඒ නීතියම තමයි එතන ඒකට බලපාන්නේ. දැන් මම අර පුරි තව කරුණක් කියලා තියෙනවා ළමා නිවාසවලින් ළමයි හදා වඩා ගැනීමේදී යම් කිසි වයස සීමාවක් එතන තියෙනවා. උපරිම කියන්නේ පිරිමි කෙනාට අවුරුදු 55ක් වෙන්න ඕන. ගෑනු කෙනාට අවුරුදු 50ක් වෙන්න.
ඒ ඒ සීමාව තියෙනවා. නමුත් ඒක අදාළ සාමාන්‍ය වශයෙන් කරනකොට අදාළ තවද බලනවා ළමයාට ඒ ඒ ඉවලට දරුවන් ලබන උනබීමේ සඵලතාවයක් නැති බව. නොමැති බවත් වෛද්‍ය කරන වෛද්‍ය වාර්තාවෙන් පෙන්වන්න කියලා තියෙනවා. මොකද ඒවත් ඒ සියලු කරුණු සොයලා බලන්නේ අර අර ඔය කියන වගේ ප්‍රශ්න ඇති නොවෙන්න. දරුවාගේ යහපත උපරිම යහපත ලබා දෙන්නේ කියන හැඟීම වාතාවරණයක් ඇති කිරීම සඳහා. ඒ රැකවරණයේ ආදරේ විදිහට ලැබෙවි කියන විශ්වාසයත් එක්ක. නමුත් අදාළ දැන් ප්‍රදේශීය පරිවාස ළමා කොමසාරිස්ලා අදාළ කොමසාරිස්වරයාටනේ ළමා නිවාස සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්න ඕනේ කියලා කිව්වේ. ඒ ඉල්ලීම කරනකොට ඒ අදාළ පරිවාස ළමා කොමසාරි යම් යම් චක්‍රලේඛන මගින් අර වයස් සීමාව වෙනස් කරන්න පුළුවන්. සමහරක් කරලා සමහර ප්‍රතිවල තියෙනවා අවුරුදු එක වෙනකන් පිරිමියෙක් කෙනාගේ වයස අවුරුදු 45යි ගෑනු කෙනාගේ අවුරුදු 40ක් වෙනවා. ඒ අවුරුදු පහේ ඉඳන් අවුරුදු 10 වෙනකන් ඊළඟ ගෑනු කෙනාගේ අවුරුදු 45 පිරිමියෙක් කෙනාට අවුරුදු 50ක් වෙනවා. ඊළඟ අවුරුදු පහේ ඉඳන් 10 වෙනකන් ඊළඟ පිරිමියෙක් කෙනාගේ වයස අවුරුදු 55යි ගෑනු කෙනාගේ අවුරුදු 50 වෙනවා. ඊළඟට ආයිත් ඔතන වයස කිසිමාව තියෙන 10ට වැඩනම් එතන එතකොට වෙන්න ඕන අරයට පිරිමියෙක් කෙනා 60යි අද 55යි. මෙතෙන්දී වැදගත්ම කාරණය දරුවා කියන එක. මෙතන වයස කීයද කියන එක. මෙතන අදාළ වෙනවනේ. නමුත් ඒකේ අර යෞවන ළමා ඒ 50 නම් අවුරුදු 14යි කියලා තමයි වයස සීමා තියෙන. නමුත් එක්සත් ජාතික ළමා ප්‍රඥාප්තිය අනුව ඒ දරුවා කියන කෙනේ වයස අවුරුදු 18 දක්වා ඉහළ දක්වා තියෙනවා. හරි? ඉතින් අවුරුදු 18 දක්වා තමයි අපි දරුවෙක් විදියට ළමෙක් විදියට අපි ඒක සලකන්නේ. සාමාන්‍යයෙන් මේ වැනි ගැටලුකාරී තත්ත්ව ඇති වෙනකොට සලකා බැලිය යුතු ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා තමයි ඇත්තටම අද මූලික කරගෙන මේ ගැන කතා කරන්නේ. මොකද මේව ඇත්තටම සමාජයේ ගොඩක් කතා වෙනවා අඩුයි නේද? ඒ නිසාම තමයි මේ වැනි දේවල් වලට සමහර අවස්ථාවල ප්‍රශ්න ගැටලු මතු වෙලා තියෙන අවස්ථා අපි ඕනෑ තරම් දැකලා තියෙන නිසා තමයි අද මේ වැනි දේවල් පිළිබඳ අපි කතා කරන්නේ. දැන් කෙනෙක්ට දරුවෙක් අරන් හදා වඩා ගන්න ආසයි කැමැත්තක් තියෙනවා නම් අපි මූලිකවම නීතිඥවරයෙක් විදිහට මොන වගේ උපදේශද ලබා දෙන කු මොන වගේ ස්ථානයකටද අපි මුලින්ම යන්න ඕන? නීතිඥවරයෙක් හම්බ වෙන්න ඕනේද නැත්නම් අපි කියන විදිහට වෙනත් පාර්ශවයක් අපි මොන ගහන්න ඕනේද? කොහොමද මේ අවස්ථාව එකතු වෙන්නේ? නෑ ඇත්තටම ළමයෙක් හදා ගන්න ආසාවක් තියෙනවා නම් නමුත් පරිවාස ළමා නිවාසවල ඉන්න ළමයි ඉන්නවා පරිවාස මේක ඉන්නවා. නමුත් තමන් ඉස්සෙල්ලා බලනවා තමන් කැමති මොන ආකාරයේ ළමයෙක්ද හදාගන්නේ කියලා. සමහරු කැමති නම් ළමා නිවාසික ළමයෙක්ද කියලා නම් ඒ අර විදියට නීතිඥවරයෙක්ගෙන් ඒ උපදෙස් ලබා ගන්න පුළුවන්. මොකද ඒක ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම අවශ්‍යතාව තුන නීති උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. මොකද හේතුව ඉල්ලීමක් කරන්න ඕන ආකාරය මොකද්ද කියලා. එතකොට ඒ අවස්ථාවේ ලිඛිත ඉල්ලීමක් කරන්න ඕන ඉස්සෙල්ලා පරිවාස ළමා කොමසාරිස්වරයාට ඒ ළමා නිවාසෙට. නැත්තම් අනිත් අවස්ථාවදී තමුන්ට වෙනත් බාහිර ස්වභාවික මාකෙන් අසරණ වෙලා ඒ ළමයාට තත්ත්වයන් ඇති වෙලා තියෙන අවස්ථාවකදී දෙනවනම් ඒ ඉල්ලීම නීතිඥවරයෙක් මාර්ගයෙන් අධිකරණයට කළා අධිකරණයේ ප්‍රසමාග දියුණු ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමේ අධිකරණ ක්‍රියාවලියකින් තමයි ළමයා ලබා ගන්නවා. නමුත් හොඳට මතක තියාගන්නවා සමාජයේ ගොඩක් වෙලාවට මේ නීතිානුකූල පැත්තර නැතුව වැරදි ක්‍රමවලින් ළමයි ලබා ගන්න ගිහිල්ලා බොහොම අමාරුවේ වැටලා අපිට මේ ඒ සම්බන්ධව නඩු වලට ඇවිල්ලා කට්ටිය අපිට හමු වෙලා තියෙනවා. ඒ තත්ත්වයට පත් වෙන්න එපා. අපි පැහැදිලි නීතියක් තියෙන රටක ඒ නීති අනුව නීති උපදේශයක් කරගෙන ඒක ක්‍රියාත්මක කරන්න. අර මොකද හේතුව ඔය ළමයි සම්බන්ධව දරුවන් හදා වඩා ගැනීමේ අනුව පනත අනුවත් ළමයෙක්ට ත්‍යාගයක් දීලා ළමයෙක් ලබා ගන්න බෑ. සල්ලි දීලා ළමයෙක් ගන්න බෑ. ඒ කියන්නේ අපිට ළමයෙක් ළමයි සම්බන්ධ ව්‍යාපාරයක් විකිනි ව්‍යාපාර කරන්න බැරි වෙන විදිහට තමයි කපන්න තියෙන්නේ. එහෙම ත්‍යාගයක් දීලා මේකලයි කියලා එක දැනගත්තොත් ඒ සම්බන්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් කියලා ලඝු ආකාරයේ නඩු විභාගයක් කළා වරදකරු වුණා ඉතින් රුපියල් 10,000ක් නොඉක්මන දඩයක් අවුරුද්දේක සිරදනුවක් දෙන්න පුළුවන් දෙයාකාරයේ එක ආකාරයේ. ඉතින් ඒ වගේම තමයි තවත් කියන සමහරක් කියලාට අපේ සමාජයේ ළමයෙක් අම්මා කෙනෙකුට ළමයෙක් හැදෙන්න නම් ඒවා පරිපෝෂණය කරනවා කියලා යා මේ කළා ඒ සම්බන්ධ දත්ත තමන් රැස් කරගෙන එයා මේ කරගෙන ඉන්නවා. නමුත් ඒ තත්ත්වයක් ඇති වෙලා තිබුණත් ඒ අධිකරණයෙන් වැඩිකාරය වුණොත් රුපියල් 20,000ක දක්වා දඩයක් කරයි නැත්නම් අවුරුදු 2ක් දක්වා නැකද දඬුවමක් නියම කරලා තියෙනවා. ඒව කළා තියෙන්නේ මේ ළමයින්ට ජාවාරම් කිරීමට මේ දඬුවම් විකිණීමට නීතියෙන් තහනම් කරලා තියෙනවා. එවැනි තත්ත්වයන් දඬුවම් තියෙනවා. ඒ හින්දා හරි ක්‍රමයට කරනවා නම් දැන් තමුන්ට එහෙම ළමයෙක් අවශ්‍යතාවයක් තියෙනවා නම් අධිකරණයට ගිහිල්ලා අධිකරණයට කියන පරිවාස කොමසාරිස් මාර්ගයෙන් අතුරු නියෝගයක් අරගෙන ඉස්සලා අවුරුදු දෙකකට
ඒ සම්බන්ධ කටයුතු කළා ඒ පරිපෝෂණ කටයුතු කරන්න පුළුවන්. අපි මේ නිසි නීතිමය ක්‍රියාදාමයන් වලට අනුගමනය කිරීමෙන් ඔබට පුළුවන් මේ නීතිමය කටයුතු වලට ඒ බාධා එළවෙන ඔබට තියෙන ගැටලු මගහරවා ගන්න. ඒ නිසා තමයි මෙවැනි ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් මෙවැනි අදහස් ඔබ වෙනුවෙන් අපි ලබා දෙන සුන්දර ශනිදාවේ මුල්ම විශේෂාංගයේ විදිහට හැමදාමත් නීතිය පිළිබඳ මේ විදිහට කතා කරන්නේ. අද දවසේ මාතෘකාව ගොඩක් වැදගත්. කුලවද්දා ගැනීම කියන කාරණය බොහොම වැදගත් සහ ඔබට ඒ ආශ්‍රිතව තියෙන නීතිමය තොරතුරු පිළිබඳ තමයි අද දවසේ අපි ගොඩනගන්නේ. කඩේ බොහොම ස්තුතියි ඔබතුමන්ට. අද දවසේ අපිත් එක්ක එකතුනේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු ලේකම්තුමන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ නීතිඥතුමන්. බොහොම ස්තුතියි අපි නැවත දවසක යලිත් ඉක්මනින් මුණ ගැහෙන බලාපොරොත්තුෙන් ඔබතුමන්ට සම දෙනවා. අයිබෝන්. අයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.